අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24/7 සමග අදව සම කතා බහට පැමිණ තිබෙන්නේ සත්සිඳු සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් අබේ වික්‍රම මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ පසු අස්වනු නාස්තිය පිළිබඳව. ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට අනාදිමත් කාලයක සිට ඉතාම ප්‍රසිද්ධ ප්‍රචලිත රටක්. හැබැයි අපි කෘෂිකර්මාන්තය තුළින් තවමත් නිසි ප්‍රතිඵල ප්‍රයෝජන ලබා ගන්නවාද කියන එක සැකයක්. අපිට ගොඩක් වෙලාවට දඹුල්ලේ ගොවියෝ තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරුව ඒවා අලින්ට කන්න දෙන දර්ශන අවස්ථාවන් අපි මාධ්‍ය ඔස්සේ දැකලා තිබෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ පසු අස්වනු නාස්තිය කොහොමද අවම කරගන්නේ, අපිට කොහොමද මේ අස්වැන්න තුළින් නියම ආකාරයට ප්‍රතිඵල ලබා ගන්න කියන කාරණය පිළිබඳවයි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. අපි ඔබව පිළිගන්නවා අයිබෝන් අපගේ වැඩසටහනට. අභිවික්‍රම මහත්මයා, දැන් ඔබ කොහොමද ප්‍රවේශයක් ලබා ගන්නේ අපේ වැඩසටහනට? දැනට ලංකාවේ කරලා තියෙන සමීක්ෂණ පරීක්ෂණ වලින් ඔප් වෙලා තියෙනවා පසු අස්වනි නාස්තිය 50%කට අධික බව. ඒ කියන්නේ අපි තක්කාලි කිලෝ ලක්ෂයක් නිෂ්පාදනය කරොත් ගොවියන් ඒකෙන් 50,000ක් යන්නේ අපතේ. එතකොට පාරිභෝගිකයා මිලදී ගන්නේ තක්කාලි කිලෝ 50,000යි. එතකොට මේක විශාල පරස්පරයක්. එම නිසා ප්‍රතිඵලය වෙන්නේ නිෂ්පාදකයාට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ, පාරිභෝගිකයාට ඉතාමත්ම ඉහළ මිලක් ගෙවන්න වෙනවා මේ කාරණාව හන්දා. ඉතින් මේක හොඳ දෙයක් නෙමෙයි. මේක විශාල වශයෙන් කෘෂිකර්මාන්තයටත් පාරිභෝගිකයින්ගේ ජීවන වියදම වැඩිවීමටත් හේතු වෙලා තියෙනවයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අතනම දැන් ඔබ සඳහන් කරා තක්කාලි උදාහරණයට අරගත්තේ. අතන තක්කාලි විතරක් නෙවෙයි, අපි දන්නවා බොහෝ කෘෂි භෝගවලට මේ தත්වය අත් වෙලා තිබෙනවා. දෙහි වගේ කාලෙකදී විකුණ ගන්න බැරිව විසි කරන අවස්ථාවන් තිබෙනවා. මිල නිකන් දුන්නත් ගන්න නැති වගේ தත්වයකට පත් වෙනවා. එතකොට දැන් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට මේකට උත්තරයක් තිබෙන්නට අවශ්‍යයිනේ. දැන් අබේ වික්‍රම මහත්මයාලා වගේ දැන් මේ පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබෙන, මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව කතා වෙන කණ්ඩායම් විසින් මොන වගේ යෝජනාවක්ද මේ සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ සහ ඉදිරිපත් කරන්නේ? ඔබ කියන දේ හරියටම හරි. දෙරණ නාලිකාවේ දැන් දවස් 3කට විතර කලින් දොඩම් ගොවියෝ ඇවිල්ලා කතා කරා. ඒගොල්ලන්ගේ වොයිස් කට් තිබ්බා. ඒවල කියනවා දොඩම් ගොරියන්ට දොඩම් ගෙඩියකට රුපියල් 4ක් හෝ 5ක් තමයි ලබා ගන්න පුළුවන් කියලා. මම අද එන ගමන් බැලුවා වෙළඳ පොලේ දොඩම් ගෙඩියක් කීයද? රුපියල් 50යි. එතකොට අපිට පේනවා මේකේ විශාල පරස්පරයක් තියෙනවා. මේක දරා ගන්න බෑ ගොවියටත්, අනිත් පැත්තට පාරිභෝගිකයටත්. ඉතින් අපේ මේ සම්බන්ධයෙන් කරන්න තියෙන දේ තමයි දැනට තියෙන මේ කෘෂි භෝග, එතකොට මාළු මස් වෙළඳාමට තියෙන සැපයුම් දාමය සම්පූර්ණයෙන්ම වෙනස් කර යුතුයි. දැනට තියෙන ක්‍රමය මේ ආර්ථික මධ්‍යස්ථාන, එතකොට ඒ වගේ පිටකොටුවේ මධ්‍යම වෙළඳ පොළ, ඒ වගේ දේවල් වලින් මෙම විශාල ගැටලුවට පිළියමක් යෙදිලා නැහැ. ඉතින් එතකොට අපිට මේක වෙනස් කළ යුතුයි. වෙනස් කිරීමට දැනට ලෝකයේ වෙන තැන්වල තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එතකොට එළවලු පළතුරු දිගු කාලයක් ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ විදි නිර්මාණය වෙලා තියෙනවා. අපි ගත්තොත් ලංකාවේ තියෙන ඇපල් ගෙඩියක්, අපි දන්නවා ලංකාවේ ඇපල් හදන්නේ. එතකොට ඕස්ට්‍රේලියාවෙන්, ඇමරිකාවෙන් වගේ තැන්වලින් ඇපල් ගෙනහල්ලා, චීනෙන් ඇපල් ගෙඩියක් ගත්තොත් ඇපල් ගෙඩිය තියෙනවා වැක්ස් ගාලා. එහෙම වැක්ස් ගාලා ඒකට ආරක්ෂක ක්‍රම යොදලා ඇපල් ගෙඩිය අඩුම ගානේ මාස 6ක් තියාගන්න පුළුවන්. අපි මිදි ගත්තොත් මිදිවල තියෙනවා සුදු පාට ආලේපනයක්.
ඒ වගේ දේවල් ඔක්කොම මේ කාලයක් තියාගන්න පුළුවන් ක්‍රමවලට තමයි ඒව ගාලා තියෙන්නේ. මිදි ගෙඩියත් ඒ වගේම මාස 6ක් 7ක් තියාගන්න පුළුවන් ඕස්ට්‍රේලියාව ඉඳලා නැවගත කළා මෙහාට ගෙනහල්ලා වරායෙන් ඒක ක්ලියර් කරලා අරගෙන තමයි වෙළඳපොළට යන්නේ. නමුත් මිදි ගෙඩිය තියෙනවා ලස්සනට. නමුත් අපේ පළතුරු වලට ඒ තත්ත්වේ නැහැ. එතකොට මේක මහ විශාල ප්‍රශ්නයක්. මේක වෙනස් වෙන්න ඕන. එතකොට අපි යෝජනා කරන්නේ ආර්ථික මධ්‍යස්ථාන වෙනුවට ලොජිස්ටික් මධ්‍යස්ථාන, එහෙම නැත්නම් සැපියුම් දාමේ මධ්‍යස්ථාන හැටියට මේ ගොවි ප්‍රදේශවල ගොවි භාණ්ඩ නිෂ්පාදනය වෙන ප්‍රදේශවල ඇති කරන්න කියලා. එතකොට අපි හිතමු දැන් අපි තක්කාලි ගැන කතා කරා. ඒ වගේ දැනකට තක්කාලි ගෙනාවොත් තක්කාලි ගොවියට ඒ අවස්ථාවෙම අපි මුදල් ලැබෙන්න සලස්වනවා. සලස්වන්න ඕනේ. ඒකට ක්‍රම සහ විදි තියෙනවා. වෙනද වෙන රටවල් වල ඒවා සලසුම් කරලා තියෙනවා. එතකොට අස්වැන්න වැඩි වුණොත් තක්කාලි විකුණ ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද අපි ඒ මධ්‍යස්ථානවල සැකසුම් ක්‍රම සහ විදි ලෑස්ති කරනවා. තක්කාලි ගත්තොත් තක්කාලි වලින් තක්කාලි ජූස් එක බීම, තක්කාලි පල්ප් එක, එතකොට තක්කාලි වේලලා, ඒ ආදී වශයෙන් නොඑක් නොඑක් ක්‍රම යොදලා තක්කාලි ගෙඩිය විසි නොකර අස්වැන්න වැඩි වෙච්ච වෙලාවට ගන්න කෙනෙක් නැහැ කියලා ගොවියව ආපහවරින් නැතුව ඒක පාලනය කරගන්න ක්‍රම සාවිදි යොදා ගන්න ඕනේ. දැන් ඔබ ඇත්තටම සඳහන් කරන කාරණය තමයි දැන් තක්කාලි උදාහරණයටම ගත්තොත් ඒ කියන්නේ අවශ්‍ය තක්කාලි ප්‍රමාණය පරිභෝජනය කළ යම්කිසි අතිරික්තයක් තිබෙනවා නම් ඒ අතිරික්තය ගබඩා කරන්නේ නැතුව ඒක සකසිය යුතුයි කියන කාරණේ. ඒ කියන්නේ අර වැලියු ඇඩිෂන් එකක්, ඒ කියන්නේ අගය එකතු කිරීමක් කරලා වෙළඳපොළට නිකුත් කිරීම. දැන් ගොඩක් වෙලාවට දැන් වර්තමානයේ සිදුවෙන්නේ සමහර තැන්වල ඒවා ගබඩා කරනවා. දැන් වී වුණත් එහෙමනේ අවිවේක්‍රම මහත්මයා. ඒ කියන්නේ වී තිබෙනවා, වී පරිභෝජනය කරන ප්‍රමාණය පරිභෝජනය කළා, අතිරික්තයක් තිබෙනවා නම් ඒවා වී ගබඩා වලට දානවා. ඒවා සමහරට සත්තු කනවා, ගුල්ලෝ ගහනවා, පර්ණ වෙනවා. පස්සේ ඒවා භාවිතා කරන්න බැරි වෙලා ඒවා ආයෙත් විසි කරන්න තමයි වෙන සත්ව ආහාර වල විකුණන අවස්ථාවත් අපි දැකලා තිබෙනවා. දැන් ඔබගේ දැන් මේ යෝජනාව මේ කෘෂිකාර්මික ප්‍රදේශවල මේ සැකසුම් කලාප ඉදිකිරීම, සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම, ඒව අර ලොජිස්ටික් මධ්‍යස්ථාන කියලා ඔබ සඳහන් කළේ. ඔව්. ඒ කියන්නේ දැන් උදා ඔබ පැවසූ පරිදි තක්කාලි අපිට ගබඩා කරලා තියන්න බෑ, නරක් වෙනවා. ඉතින් තක්කාලි එක්කෝ ඒ අවස්ථාවෙම පාරිභෝගිකයින්ට සපයලා දෙන්න ඕන, එහෙම නැත්නම් ඒ තියෙන අතිරික්තය අපි සැකසුම් කරගන්න ඕන. අපි මද විරාමයක් ලබා ගන්නවා. අපි විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග යොමු වෙනවා. විරාමෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහේ සිටින්නේ සත්සිඳු සමූහ ව්‍යාපාරයේ සභාපති රෝහන් අබේවික්‍රම මහතා. අපි කතා කරමින් සිටින්නේ පසු අස්වනු නාස්තිය පිළිබඳව. පසු අස්වනු නාස්තියට හොඳ විකල්ප විසඳුමක් යෝජනා කරනවා රෝහන් අබේවික්‍රම මහතා. අපි ඒ පිළිබඳවයි සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් ඔබ සඳහන් කරන මේ ලොජිස්ටික් මධ්‍යස්ථාන, ඒ කියන්නේ මේ සැකසුම් මධ්‍යස්ථාන කියන තැන, මේවා කොහොමද ඇති කරන්නට අවශ්‍ය වෙන්නේ? මේවා පෞද්ගලික අංශයට තනියෙන් ඇති කරන්නට පුළුවන්ද? රජයේ සහයෝගය මැදිහත් වීම අවශ්‍යයිද මේ සඳහා? රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. නමුත් මේ වගේ මධ්‍යස්ථාන රජය විසින් තනියම පාලනය කළ යුතු නැහැ. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ රජයෙන් එම මධ්‍යස්ථාන සඳහා ඉඩම් වෙන් කරලා ඒ සඳහා දැන් උදාහරණයක් වශයෙන් වී ගොවිතැන් කරන ප්‍රදේශයක් නම් වී එකතු කරලා එතන ගබඩා කිරීමටත් වී ඊට පස්සේ සැකසුම් කිරීමටත් අවශ්‍ය පරිදි පුද්ගලිකංශයෙන් ආයෝජන යොමු කරන්න ඕන. එතකොට පුද්ගලිකංශය සැකසුම් කරන පැත්ත පාලනය කරනවා,
රජය විසින් මැදිහත් කරුවෙක් ලෙස එම සංකීර්ණය පාලනය කරනවා. දැන් වී ගැන කතා කරත් අපිට වී වලින් පුළුවන් නූඩල්ස් හදන්න. වී වලින් පුළුවන් හාල් පිටි හදන්න. එතකොට වී වලින් ඉඳිඅප්ප හදන්න පුළුවන්. වී වලින් ආප පිටි හදන්න පුළුවන්. ඔය ආදී වශයෙන් අපිට ගොඩාක් දේවල් හදලා වී අහක යන එක නවත්තන්න පුළුවන්. දැන් ඒක කරාම අපිට බලා ගන්න පුළුවන් දැනට තියෙන මිල පරතරය, කියන්නේ අපි ගොවියෙකුට ගෙවන මිලයි පාරිභෝගිකයාට ලවන මිලයි අතර තියෙන විශාල වෙනස. graph ඔව් අපි අපි මේවා අපි අපේ රූපරාම වගේත් අපි ඉදිරිපත් කරනවා. අපි ඒවත් බලන්න පුළුවන්. ඒක මම අපි සාකච්ඡා කරගෙන යමු අවික්‍රම මහත්තයා. ඔව් එතකොට දැන් අනිත් කතන්දරේ තමයි අපි සියලුම නිෂ්පාදන කෘෂි නිෂ්පාදන මාළු සහ මේ මස් වර්ග වුණත් සියලුම දේවල් අපි සැකසුම් කරලා පැකට් කරලා ඊට පස්සේ ශීතක කරලා තමයි මේ මධ්‍යස්ථානෙන් එළියට යන්නේ. එතකොට ඒ අතරතුර තියෙන ලොකු මිල වෙනස සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යනවා. අනිත් එක අපි එක එක තැන් වලට අරින් නැතුව දැන් අපි හිතමු බොරැල්ලේ මාකට් එකට අවශ්‍ය පළතුරු සහ එළවලු සහ මස් මාළු අපි බොරැල්ල මාකට් එකට කෙලින්ම අරිනවා. අපි පිටකොටුවේ තියාගෙන පිටකොටුවට බොරැල්ලේ එක්කෙනා හරි මොරටු එක්කෙනා හරි ගෙන්න ගන්නේ නැහැ. දැන් ඒකත් ලොකු ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මොරටුවේ පළතුරු වෙලෙන්දෙක් ත්‍රිවිල් එකක් අරගෙන යනවා පිටකොටුවට. ගිහිල්ලා කෙහෙල් කනක් අරගෙන ත්‍රිවිල් එකේ දාගෙන එනවා. එතකොට ත්‍රිවිල් එක මොරටුවේ ඉඳලා පිටකොටුවට යන ගාස්තුවයි පිටකොටුවේ ඉඳලා ආපහු වෙන ගාස්තුවයි දෙකම අර කෙහෙල් ගන්නට එකතු වෙනවා. කෙහෙල් ගන්නට එකතු වෙනවා. දැන් මේක දල වශයෙන් කෙහෙල් ගෙඩියකට රුපියල් 5ක් හැටියට මම ගණන් කරනවා. ඉතින් එතකොට පේනවා මේක මේ ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ සැපියුම් දාමයේ තියෙන ප්‍රශ්නයක් කියලා. ඇත්තට මේ සැපියුම් දාමයේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම තුලින් ජීවන වියදම අඩු කරන්න පුළුවන්. ඇත්තරම දැන් ඔබ කියන දේ තමයි පැහැදිලි අපිට. මොකද පාරිභෝගිකයන්ට නියම මිලක් ලබා දෙන්නට පුළුවන් වුණාම ගොවියටත් නිසි මිල ලැබුණාට පස්සේ අර අතරමැද විනාශ වෙන නාස්ති වෙන ප්‍රමාණය ආරක්ෂා කරගත්තට පස්සේ ගොඩක් අපි ওই දකින උද්දමනීය වැඩිවීම, බඩු මිල වැඩිවීමේ ප්‍රශ්න අඩු කර ගැනීම හැකියාව තිබෙනවා. සත්තකින්ම දැන් අපි මේක කියන්න ඕන. දැන් ආණ්ඩුව මේ ප්‍රශ්නේ ගැන නොදන්නව නෙමෙයි. නමුත් ආණ්ඩුව කරන්නේ අවසාන මිනිත්තුව. ආණ්ඩුව කරන්නේ අතරමැදියෙකුට බැන බැන ඉන්නවා. නමුත් කිසිම ප්‍රශ්නය විසඳීමට උත්සාහයක් ගන්නෙ නැහැ. ඇත්තෙම මෙතන අතරමැදියෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සැපයුම් දාමේ ප්‍රශ්නයක්. එතකොට දැන් ගියපාර ප්‍රාදේශීය සභා ඡන්දය ගත්තත් ආණ්ඩුව පරාද වෙන්න තිබ ලොකුම කාරණාවක් තමයි බඩුමිල. බඩුමිල කියන්නේ එළවලු, පොල්, හාල් වගේ දේවල් ලංකාවේ නිෂ්පාදනය කරන බඩු. දැන් පිටින් ගේන බඩුවල ඔක්කොම බඩු අඩු කළා ආණ්ඩුව. නමුත් ලංකාවේ එකේ මිල පාලනය කරගන්න බෑ. ඉතින් ආණ්ඩුව දැනගන්න ඕන තමුන්ගේ ඡන්ද කොටස බේරගන්නත් අවශ්‍ය කරන ලොකුම දෙයක් තමයි මේක. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ සත්සිඳු සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් අවේවික්‍රම මහතා සමග අද විස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.